බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන සදහම් මුතුවැල සද්ධර්ම දේශනා මාලාවට අයත් තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවක් ආරම්භ කරමින් ඔබගේ හිතසුව පිණිස විකාශනය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සදහවත්නේ ඩෙකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරස්ථානයේ සිට පටිගත කරන්නට යෙදුණු මේ උතුම් සද්ධර්ම දේශනාවේ පැවැත්වීම සඳහා ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජනීය कोरलयागम शरणतिस्स पिनवत् स्वामीन वහන්සේ අපි හැම දිනම එක්ව සාදුනාද පාත්වමින් নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවස්ථරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු. සදහවත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි ශාන්ති සහ රෝහිත ගණේපුල ඇතුළු संजुल सह देवंजित यन पुतनवनला प्रधान ए पौले सुपिनवतुन प्रिसविसिन එහෙමනම් මේ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පූජනීය කොරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपट्टिहत ज्ञानचारस्स दस बलधरस्स चतुविसारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपट्टिहत ज्ञानचारस्स दस बलधरस्स चतुविसारज्य विसारदस्स සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු अपट्टिहत ज्ञानचारस्स दस बलधरस्स चतुविसारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपट्टिहत ज्ञानचारस्स दस बलधरस्स चतुविसारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनी බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එම ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක ඊටාත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීමේ පරමාර්ථයේ ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. උතුම් ධර්ම දානානිසංසයත් උතුම් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ මග්ග කියන වර්ගයට අයිතිවන 9 වෙනි ගාථාව. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සූකර කියන ප්‍රේතයා ආරමුණු කරලා වාචානුරක්ති මනසා සුසංගතා කායේනච අකුසලං කෛරා ඒතේ තයෝ කම්මපතේ විසෝදයේ ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං. පින්නතුනි, රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ මහමුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහතෙරුන් වහන්සේ ගිජුකුළු පව්වේ වැඩ හිටපු කාලේ භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාමේ වැඩ හිටිය. ලක්කන මහතෙරුන් වහන්සේ සහ මුගලන් මහතෙරුන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ වැඩ වාසය කළා. ගිජුකුළු පව්ව තියෙන්නේ රජගහ නුවරමයි. එක දවසක් ලක්කනයන් වහන්සේත් මහමුගලන් මහරහතන් වහන්සේත් ගිජ්ජකූට පර්වතයෙන් බැහැලා පිණ්ඩපාතේ වඩින්න වැඩම වෙන මොහොත ගිජුකුළු පව්ව මගක් බහිනකොට මහමුගලන් මහරහතන් වහන්සේ එක්තරා ප්‍රේතෙක් දැක්කා. ගව් 3ක් විතර උසයි. මිනිස් ඇඟක් තමයි තියෙන්නේ. සඳහන් කරනවා ඌරෙකුට වගේ සමාන කටක් තියෙනවා. මිනිස් ඇඟක් ඌරු කටක්. ඒ කට ඇතුලෙන් ඌරෙකුගේ වලිගේ සමාන යමක් එළියට ඇවිල්ලා තියෙනවා. නිරන්තරයෙන් මේ කටින් පණුව වැක්කිරෙනවා. මේ ප්‍රේතයා දැකලා මහරහතන් වහන්සේට සිනහ පහළ වුණා. මහරහතන් වහන්සේ සිනහ පහළ කළ බව දැනගත්ත ලක්කණයන් වහන්සේ මහරහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාණයන් වහන්සේ සිනහ පහල කළේයි කියලා. පින්නතුනි, මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ආයුෂ්මත් ලක්කණය ඒ කාරණාව මගෙන් දැන් අහන්න එපා. පිනිසිඟා වැඩම කරලා අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියහම භාග්‍යතුන් වහන්සේ ළඟදීම මගෙන් ওই ප්‍රශ්නේ අහන්න කියලා. දෙදෙනා වහන්සේම පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා බුදු පියාණන් වහන්සේ වන්දනා කරගන්න වේළුවනාරාමයට ගියපු වෙලාවේ ටික වෙලාවක් වන්දනා කරලා සතුටු සාමිචියේ කතා බහ කරමින් ඉන්න වෙලාවේ ලක්කණයන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේට කතා කරලා අර කාරණාව ආයසරයක් ඇහුවා. අන් ඒ වෙලාවේ මහමුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගෙජ්ජකූට පර්වතයේ බැහැගෙන එන වෙලාවේ මේ තරම් උස ශරීරයක් තියෙන, ඌරෙකුට සමාන මුඛයක් තියෙන ප්‍රේතෙක් මම දැක්කා. ඒ ප්‍රේතයාගේ කටේ ඌරු වලිගය වගේ යමක් තියෙනවා. නිරන්තරයෙන් ඒ කටින් පණුව වෙක්කරෙනවා කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔව් මොග්ගල්ලාන, ඔය ප්‍රේතයා මමත් දැක්කා. මම ඔය ප්‍රේතයා දැක්කේ එදා බෝධි මූලයේදීමයි. ඒ කියන්නේ පින්නතනේ ලෞතුරා බුදු වෙච්ච දවසේමයි දැකලා තියෙන්නේ. නමුත් අද වෙනතුරු ওই ප්‍රේතයා ගැන මම කාටවත් විස්තරයක් සඳහන් කළේ නෑ. මොකද සමහර වෙලාවට කෙනෙක් තථාගත වචනේ සැක කරන්න පුළුවන් මෙහෙමත් ප්‍රේතයෝ ඉන්නවද කියලා. යම් කෙනෙක් තථාගත වචනේ සැක කරනවා නම් ඒක ඔහුට යහපත සඳහා හේතු වෙන්නේ නැහැ. අන්න ඒකයි මම එදා ওই කාරණාව නොකීවි. නමුත් අද මම ප්‍රකාශ කරනවා එහෙම ප්‍රේතෙක් ඉන්නවා මමත් දැක්කා කියලා. මොකද මට අද සාක්ෂියක් තියෙනවා. ඒ සාක්ෂිය තමයි මගේ වමත් ශ්‍රාවක මොග්ගල්ලාණන්. මමත් මේ ප්‍රේතයා දැක්කා. මොග්ගල්ලාණන්ත් මේ ප්‍රේතයා දැක්කා. එහෙම ප්‍රේතෙක් ඉන්නවා කියලා. පින්නතුනි, අදත් අපටත් මෙවන් කරුණු සම්බන්ධයෙන් ඕන තරම් සැක උපදින්න පුළුවන්. මේ තරම් උස, මේ තරම් ශරීරයක් තියෙන, කටින් පණුව වැක්කිරෙන, ඌරු වලිගයක් කටේ තියෙන එහෙම ප්‍රේතයෝ ඉන්නවද කියලා. තවත් නොඑක් ශරීර ස්වභාවයන් තියෙන දුක් විඳින ප්‍රේතයෝ ගැන ධර්මයේ බොහෝ තැන්වල අපි කතා කරලා තියෙන ඔය සට්ටිකූට ප්‍රේතයා මේ වගේ අය ගැන. ඉතින් වර්තමානයේ වුණත් බොහෝ දිනාට සැක උපදින්න පුළුවන්. වෙනතේ එවන් කරුණක් ගැන පවා සැකයි නම් අපට සැක තියෙන ධර්ම රත්නය ගැන, භාග්‍යතුන් වහන්සේ ගැන. මොකද මේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේවල්නේ. එහෙම සැකයි නම් තවම තිසරණයවත් අපට නැහැ කියන කාරණාව තමයි සඳහන් කරන්න වෙන්නේ. සැක නොකර පින්නතුනි, සසර පිළිබඳව බය තමයි උපදවන්න තියෙන්නේ. මේ සංසාරේ මෙහෙමද අපට නොපෙනෙන ලෝකයන් ඒ තරම්ම භයානකද, දුක්ඛිතද කියන කරුණු තේරුම් අරගෙන එයින් මිදෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් අපට මගක්, ඒ මග අනුගමනය කරලා මේ සසරින් ගැලවෙන්න උත්සාහ කරන්නයි තියෙන්නේ. බුද්ධ වචනේ සැක කර කර ඉන්නවට වඩා මේ ප්‍රේතයා ගැන කරුණු භාග්‍යතුන් වහන්සේ දැක්වුවාම අනික් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වාගේ പ്രേත ආත්මයක් ලැබලා උපදින්න. මේ සත්‍යය සංසාරේ කරගත් අකුසලයේ මොකද්ද කියලා. පූර්ව කර්මයත් අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා සියලු දෙනාගේම අවබෝධය සඳහා. මහණෙනි, කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ ශාසනයේ මේ වාගේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පවතින කාලික එක්තරා පිටිසර ගමක එක පන්සලක භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. එක භික්ෂුන් වහන්සේ නමකට අවුරුදු 60ක් විතර වයසයි. අනෙක් භික්ෂුන් වහන්සේ ඊට අවුරුද්දක් බාලයි. අවුරුදු 59ක් විතර. වසරකින් බාල ස්වාමින් වහන්සේ වසරකින් වැඩිමල් ස්වාමින් වහන්සේට කළ යුතු හැම වතක්ම නොපිරිහෙලාම සම්පූර්ණ කළා. ගුරු ගෞරවයෙන් වැඩ කළා. ඊටාම සමගි සම්පන්නයි. දීර්ඝ කාලයක් මේ විහාරෙමයි වැඩ ඉන්නේ. ඊටාමත්ම සමගි සම්පන්නයි. දෙදෙනා සමගියෙන්ම එකම පන්සලේ වැඩ ඉන්නවා. දෙදෙනා එකටම ධර්ම කාරණා හදාර ගන්නවා, දැන ඉගෙන ගන්නවා, සාකච්ඡා කර ගන්නවා. දෙදෙනාම එකටම පිණ්ඩපාතේ වඩිනවා. තමන්ට යම් දෙයක් ලැබුණා නම් ඒක අනිකාටත් ලැබුණ දෙයක් වගේ. තමන්ගේ කියලා පෞද්ගලික බවක් නැහැ. ඒක අපි දෙන්නගෙන මේ තරම් කුළුපග ලෙන්ගතු බැඳීමකින් තමයි මේ විහාරස්ථානේ වැඩ ඉන්නේ. දායක කාරකාදී පින්නතුනුත් උන්වහන්සේලාගේ අවතුම් පැවතුම් පිළිබඳව සමගි සම්පන්න බව සම්බන්ධයෙන් පුදුම සතුටක් ඒ ඇටත් තිබුණා. මෙහෙම කාලයක් ගත වෙනකොට ඒක පිටස්තර ප්‍රදේශයක භික්ෂුන් වහන්සේ නමක් මේ විහාරයට වැඩම කළා. ඒ ආගන්තුක භික්ෂුන් වහන්සේ දහම් දේශනා කරන්න හරිම දක්ෂයි. හොඳ ධර්ම කතිකෙක්. විහාරස්ථානයේ නිත්‍ය වාසය කරන භික්ෂුන් වහන්සේලා දෙනම මේ ආගන්තුක භික්ෂුන් වහන්සේ වෙනුවෙන් කළ යුතු මූලික ආගන්තුකවත් මනවින් සම්පූර්ණ කළා. ආගියතරතුරු කතා කළා. සතුරු සාමිචේ කතා කරමින් හිටියා. හැන්දෑවි උන්වහන්සේ බොහෝම ධර්ම කතිකයි කියලා දැනගත්ත නිසා ආරාධනාවක් කළා අපටත් බණ ටිකක් දේශනා කරන්න කියලා. උන්වහන්සේ බොහොම අපූර්ව ධර්ම කාරණාවක් විස්තර කළා. හරිම සතුටුයි. හොඳට බණ ඇහුවා. පහවදා තුන් දෙනාම පිණ්ඩපාතේ වැඩියා. විහාරස්ථානේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා කල්පනා කළා හැමදාම අපට දම්පැන් දෙන මිනිස්සු මේ මිනිස්සුන්ටත් මේ ස්වාමින් වහන්සේලා වුණා හොඳ බණක් කියවගත්තු කොච්චර දෙයක්ද කියලා. ඒ ඇයිට කොච්චර යහපතක් වෙයිද කියලා. උන්වහන්සේට ඒ කාරණාව මතක් කළා. උන්වහන්සේ බොහොම සතුටින් ආරාධනාව බාරගත්තා. දායකයන්ටත් බණ අහන්න අවස්ථාව හදලා දුන්නා. දායකයොත් බණ ඇහුවා. දායකයොත් ගොඩාක් සතුටු වුණා උන්වහන්සේගේ දේශනාව සම්බන්ධයෙන්. උන්වහන්සේ දිගටම මේ පන්සලේ වැඩ ඉන්න බව කීවා. දැන් තුන්නමම පිණ්ඩපාතේ වඩිනවා. තුන්නමම විහාරස්ථානේ වැඩ ඉන්නවා. මෙහෙම ඉන්නකොට මේ ධර්මදේශක ස්වාමින් වහන්සේට හිතෙනවා මේ පන්සලත් හොඳයි. මේ ගමත් ගමේ මිනිස්සුත් හොඳයි. ලැබෙන සිව්පසයත් හොඳයි. ප්‍රත්‍යවල කිසි අඩුවක් නැහැ. මේ පන්සලේ මට තනියම සිව්පසේ භුක්ති විඳගෙන වැඩ ඉන්න තිබුණා නම් කොච්චර හොඳද? ඒ සඳහා මේ භික්ෂුන් වහන්සේලා දෙනම මේ පන්සලෙන් අයින් කරන්න ඕනේ කියලා. එහෙම හිතලා එක දවසක් බුද්ධ වන්දනා කරලා ලොකු හාමුදුරුවෝ ශාලාවේ ඉතුරු වෙලා ඉන්නකොට අනික් ස්වාමින් වහන්සේ එතනින් ඉවත් වෙලා ගියහම මේ අලුතෙන් වැඩම කරපු ආගන්තුක ධර්ම කතික භික්ෂුව ලොකු හාමුදුරන්ට ටිකක් ලං වෙලා ලොකු හාමුදුරන්ට කතා කරලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සලා දෙනම හොඳින් ඉන්නවද කියලා, සතුටින් ඉන්නවද? ලොකු හාමුදුරුවෝ සඳහන් කළා, ඔව් එහෙමයි. ඔබ වහන්සේට අනික් භික්ෂුන් වහන්සේ ගැන හොඳ විශ්වාසයක් තියෙනවද? කිසි අවිශ්වාසයක් නැහැ. අපි දෙන්න බොහෝ කල් එකටමයි වැඩ ඉන්නේ. බොහොම සතුටින්මයි ඉන්නේ. එකටම වත්පිළිවෙත් කරගන්නවා. එකටම ගමට වඩිනවා. එකටම වළඳනවා. මට යමක් ලැබුණා. ඒක උන්වහන්සේගේ වගේ. උන්වහන්සේට යමක් ලැබුණා. ඒක මගේ වගේ. අපි දෙන්නට මොනවා හරි ලැබෙනවනම් ඒවා අපි දෙන්නගෙම වගේ. අපි ඒ තරම් සමගි සම්පන්නවයි ඉන්නේ. එහෙම කියහම ආගන්තුක භික්ෂුව කියනවා, හොඳයි එහෙනම් කමක් නැහැ. මේවා කියන එකත් හොඳ නැහැ. එහෙනම් ඕනේ නැහැ කියලා නැගිටලා යනවා. සැක මුසු බවක් හිතේ ඉතුරු කරලා යනවා. අනික් භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලත් එහෙමමයි. දැන් දවස් දෙක තුනක්ම මේ වැඩේ වුණා. දැන් දෙන්නගෙම හිතවල පැසවනවා මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ආයෙත් දවසක් ගිහිල්ලා කතා කරලා ওই විදිහට කාරණාව මගට කියලා යන්න හදනකොට ලොකු හාමුදුරුවෝ සඳහන් කළා, "අනේ ආයුෂ්මතුනි කියන දෙයක් කියන්න. බාගෙට කතා කරලා යන්න එපා. අපේ හිතවල එහෙම ප්‍රශ්නයක් නැහැ" කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ලොකු හාමුදුරන්ට, අර අනික් භික්ෂුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැන මෙහෙම කීවා. ඔබ වහන්සේ අලජ්ජී භික්ෂුවක් කියලා කිව්වා. සිල් ගුණ වලින් පිරිහිච්ච කෙනෙක් කියලා කිව්වා. ළඟින් ඇසුරු කරනවා නම් පරිස්සමට ඇසුරු කරන්න කියලා මට කිව්වා. ඒකයි මම එහෙම ඇහුවේ කියලා කිව්වා. අනික් ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ විශ්වාසද කියලා අහලා ඔය කතාවම කීවා. දැන් දෙදෙනාගේම හිතවල අමනාපේ ගොඩනැගෙන්න පටන් අරගෙන, ද්වේෂය ගොඩනැගෙන්න පටන් අරගෙන, ඇයි එහෙම කිව්වේ කියලා. දැන් දෙන්නම කතා කරන්නේ. ඇයි දෙන්නගේම හිතවල මේ කරුණු පැසවනවා. මෙච්චර කල් පිපුණු මලක් වගේ ඔවුනොවුන්ගේ සිත් ඔවුනොවුන් කෙරී පැහැදීමෙන් තමයි හිටියේ. නමුත් දැන් දුර්ගන්ධයි. එකට පිණ්ඩපාතේ වඩින්නෙත් නැහැ. වෙන වෙනම වඩිනවා. එක දවසක් ටිකක් බාල ස්වාමින් වහන්සේ කල්තියන් පිණ්ඩපාතේ වැඩලා විහාරයට වැඩියා. උන්වහන්සේ දානශාලාව ඉන්නකොට ඈතින් ලොකු හාමුදුරුවෝ වඩිනවා දැක්කා. දැකලා කල්පනා කළා, මේ භික්ෂුවගේ පාත්‍රා සිවුරු මම ගන්නවද නැද්ද කියලා. කමක් නැහැ. උන්වහන්සේගේ ප්‍රතිපත්ති ගතිගුණ කොච්චර නරක් වුණත් මට කමක් නැහැ. මෙච්චර කල් හිතලා තිබුණේ උන්වහන්සේ මෙහෙමයි කියලා. ඒත් මම මගේ යුතුයකම කරන්න ඕනේ කියලා පෙරමගට ගිහිල්ලා පාත්‍රා සිවුරු පිළිගන්න ලෑස්ති වෙනකොට ලොකු හාමුදුරු හොඳටම බැන්න. දුන්නේ නෑ පාත්‍රා සිවුරු. ආංගේ කාරණාවෙන් දෙන්නම හොඳටම අමනාප වුණා. එහෙම අමනාප වෙලා මම ඔබත් එක්ක මේ පන්සලේ ඉන්නේ නෑ කියලා ලොකු හාමුදුරු පිටත් වෙලා යන්න ගියා. අනික් ස්වාමින් වහන්සේ මමත් ඉන්නේ නැහැ කියලා උන්වහන්සේත් පිටත් වෙලා ගියා. ධර්ම කතික භික්ෂුවගේ බලාපොරොත්තුවත් මුදුන්පත් වුණා. දෙදෙනා වහන්සේම පන්සලෙන් ගියා. පහුවදා ධර්ම කතික භික්ෂුව විතර පිණ්ඩපාතේ වෙඩියා. දායක පිරිස ඇහුවකෝ අපේ හාමුදුරුවරු දෙන්න. මුන්නහන්සේ සඳහන් කළා ඒ දිනෙම ඉන්වහන්සේ ඊයේ දවසේ ගැටුමක් ඇති කරගෙන දෙන්නම පන්සලින් යන්න ගියා කියලා. සමහර අය නම් ඒ කතාව පිළිගත්තා. හැබැයි ගමේ හුඟක් දෙනා ඒ කතාව පිළිගත්තේ නැහැ. උන්වහන්සේලා නිකම්ම ගියා වෙන්න බෑ. මෙච්චර කාලයක් සමගි දම බිඳගත්තේ නැති උන්වහන්සේලා එහෙම යන්න හේතුවක් නැහැ මේ තරම් කෙටි කාලයකින්. මෙතන වෙන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙන්න ඇති තියෙන්න පුළුවන් කියලා ඇතැම් අය කල්පනා කළා. පින්නතුනි කාලයක් ගෙවිලා ගියා. අර භික්ෂුන් වහන්සේලාගේ දෙදෙනාගේම හිතවල දුක වේදනාව පැසවෙනවා. මෙහෙම කාලයක් ගියහම අර වැඩිමාළු භික්ෂුන් වහන්සේ ගමනක් ගිහිල්ලා රැ වුණාම ඒක විහාරස්ථානයකට ගිහිල්ලා නවාතැන් ඉල්ලුවා. උන්වහන්සේට වැඩ ඉඳි කුටියක් ලැබුණා. කතා කරලා ආවා වගේ අනික් දෙවනි භික්ෂුන් වහන්සේ චාරිකාවේ වඩින ගමන් ඒ පන්සලටම වැඩියා. වැඩලා රාත්‍රී නවාතැන් ඉල්ලුවා. විහාරස්ථානයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි කලින් වැඩපු භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා මෙහි. උන්වහන්සේට අද නවාතැන් ඕනේ කිව්වා. උන්වහන්සේ වැඩ ඉන්න කුටියේ තව යහනාවල් තියෙනවා. ඒ කුටියේම යහනක ඔබ වහන්සේට සැතපෙන්න පුළුවන් නේද කියලා. පුළුවන් කිව්වා. උන්වහන්සේට කුටිය පෙන්නවා. පාත්‍රා සිවුරු තියලා උන්වහන්සේ කුටියට ඇතුල් වුණා. කුටියට ඇතුල් වුණාම උන්වහන්සේ අඳුරගත්තා මේ ඉන්නේ පෙර මගෙත් එක්ක එකට වාසය කරපු භික්ෂුන් වහන්සේ කියලා. දෙන්නම අඳුරගත්තා. දෙන්නගේම හිතවල දුක වේදනාව බුරබුරා නැගෙන්න ගත්තා. ලාබාල ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරුවන් ළඟට ගිහිල්ලා වන්දනා කරලා කාරණාව ඇහුවා. "ඇයි ස්වාමීනි අර ධර්ම කතික භික්ෂුවත් එක්ක මම ලැජ්ජ නැති භික්ෂුවක් කියලා ඔබ වහන්සේ සඳහන් කළේ. මම අලජ්ජී කියලා කිව්වේ ඇයි? මම ඇසුරු කරනවා නම් පරිස්සමට ඇසුරු කරන්න කියලා කිව්වේ ඇයි? ඔබ වහන්සේට කිසියම් වරදක් මගේ ජීවිත කාලේ මං කරලා තියෙනවද කියලා." උන්වහන්සේ කියනවා නෑ. එහෙම කිසි දෙයක් මට කරලා නෑ. නමුත් ඔබ උන්වහන්සේ එක්ක මං ගැන එහෙම කිව්වේයි කියලා. උන්වහන්සේ මට එහෙම කිව්වා කියලා. ආන් එතකොට තේරුම් අරගත්තා එකම කතාව දෙපැත්තටම උන්වහන්සේ කියලා තියෙන බව. තමන් වහන්සේලා දෙනම බිඳවන්න එහෙම කරපු බවත් දැන් තේරුම් අරගත්තා. ලාබාල හාමුදුරුවෝ ලොකු හාමුදුරන්ට වැඳලා සමාව ගත්තා. දෙදෙනාම තම තමන් විතින් වෙච්ච වැරදි වලට කමා කරගෙන නැවත ඒ පන්සලට පිටත් වුණා. ආගන්තුක භික්ෂුව පෙර ගමන් කරලා උන්වහන්සේලා පිළිගත්තා. ආන් ඒ වෙලාවේ ධර්ම කතික භික්ෂුවට හොඳටම දොස් කීවා. මේ සමගි දම බිඳීම සම්බන්ධයෙන්. ධර්ම කතික භික්ෂුව විහාරයෙන් පිටත් වෙලා වෙන තැනකට යන්න ගියා. පෙර වැඩ සිටි භික්ෂුන් වහන්සේලා දෙනම තමන්ගේ පැවිදි කෘත්‍යය ඒ විහාරස්ථානයේ වැඩ ඉඳගෙන මනාව සම්පූර්ණ කරගත්තා. මේ ධර්ම කතික භික්ෂුව මේ භික්ෂූන් වහන්සේලා දෙනමගේ සමගි දම බිඳලා දාලා කරගත්ත මහා අකුසල් කන්දරාව නිසා මැරිලා ගිහිල්ලා නිරේ ඉපදිලා නිරාදුක් විඳලා ප්‍රේත ලෝකේ ඉපදිලා මෙන්න මේ ඌරු කටක් තියෙන විශාල ශරීරයක් තියෙන සූකර මුඛ නම් ප්‍රේතෙක් වෙ ඉපදිලා දැනට බුද්ධාන්තරයක් තරම් කල් අති දීර්ඝතර කාලයක් ප්‍රේත දුක විඳ විඳ ඉන්නවා කියලා සඳහන් කළා. සූකරමුක ප්‍රේතයාගේ අතීත කතාව අපේ පින්නතුන්ට තේරෙනවද සංසාරේ කොච්චර භයානකද කියලා? අපි කියන වචන, අපි කරන වැඩ, අපි හිතන හිතුවිලි අපි නොදැනම අපේ සසර ගමනට මොනතරම් හානි කරනවද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ඔය කාරණාව භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දීලා අපි අර මුලින් සඳහන් කරපු ගාථා රත්නය දේශනා කොට වදාළා. වාචානුරක්ඛී මනසා සුසංගතෝ කායේන ච අකුසලං න කෛරා ඒතේ තයෝ කම්මපතේ විසෝදේ ආරාදේ මග්ගං විසිප්පවේදි. වාචානුරක්ඛී මනසා සුසංගතෝ මොකද්ද පින්නතුනි මේ කියන්නේ? කය වචනේ සිත යන තිදොර රැකගත්තේ නැත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියලා කෙටියෙන් සඳහන් කළා. වාචානුරක්ඛී වචනය රැකගන්න කියලා දේශනා කළා. ඒ මේ වචනය රැකගන්න කියලා සඳහන් කළේ දස අකුසල් කරනකොට වැඩිම අකුසල් ප්‍රමාණයක් රැස් කරන්නේ වචනයෙන්. මොනවද වචනයෙන් රැස් කරන අකුසල්? මුසාවාදා, බොරු කියනවා, පිසුනා වාචා, කේලම් කියනවා, පරුසා වාචා, පරුස වචන කියනවා, සම්පප්පලාප, සම්පප්පලාප කියලා කියන්නේ මටත් වැඩක් නැති, ඔබටත් වැඩක් නැති නමුත් කාලය ගෙවිය යුතු නිසා අරයගේ මෙයාගේ එක එක දේවල් අරගෙන සාකච්ඡා කර කර ඉන්න එක. මෙන්න මේ වැරදි හතරම වචනයෙන් තමයි කරන්නේ. මුසාවාදා, විසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. මෙන්න මේ අකුසල් හතරින් අත මිදෙන්න. මේ අකුසල් අත්හරින්න. අත්හැරලා කුසල් වල යෙදෙන්න. මොනවද පින්නතිනේ අකුසල් කියලා කියන්නේ? මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු Tamanට අයහපතක් වෙන දේවල් කියලා යමක් බැහැර කළා නම් ඒ බැහැර කරලා තියෙන අකුසල්. Tamanට අයහපතක් වෙන යම් දෙයක් තියෙනවා නම් බැහැර කරන්න. බැහැර කරලා ඒවට කියන අකුසල් කියලා. ලං කරගත යුතු, රැස් කරගත යුතු, වැළඳගත යුතු හොඳ දෙයක් තියෙනවා නම් ඒවා කුසල්. එවනම් මෙතන සඳහන් කරනවා වාචානුරක්ඛී මනසා සුසංගතා වචනේ රැකගන්න. ඒ කියවි වචනයෙන් සිද්ධ වෙන අකුසල් හතරම සිදු නොවන තත්ත්වයට පත් කරන්න. මුසාවාදා මේවා ගැන නම් ඕන තරම් බණට අහලා තියෙනවා. හැබැයි කොච්චර අහලා තිබුණත් අපි පිළිපැදලා නැති එක තමයි තියෙන දුක. හරි භයානක අකුසල කර්මයක්. මේ අකුසලයන්ට නැත්නම් සිල්පද උල්ලංඝනය කිරීමෙන් දඬුවම් ලැබෙන හැටි පිළිවෙලට තමයි හුඟක් වෙලාවට දේශනා වෙලා තියෙන්නේ. ප්‍රාණඝාත කරාම ප්‍රාණඝාත කරන බොහෝ දෙනා යන නිරයක් තමයි පින්නතිනි සංජීවය කියලා කියන්නේ. අනික් නිරේවල් වලටත් ප්‍රාණඝාත කරන අය යනවා. නමුත් විශේෂයෙන් සංජීවය ප්‍රාණඝාත කළවුන් යන නිරයන්ගෙන් එකක්. හරි බිහිසුණු අපායක්. ආයුෂ අතින්නම් අඩුම ආයුෂ තියෙන මහනිරයන්ගෙන් පළවෙනි එක. මහනිරයන්ගෙන් ආයුෂ අඩුම එක. කොච්චර විතර ආයුෂද කියලා සඳහන් කළා. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90ක් මේ සංජීවයට අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රාණඝාත කරපු අය මේ සංජීවයේ වැඩිපුර ඉන්නවා. හොරකම් කරපු අය, වැරදි කාම සේවනය කරපු අය, බොරු කියපු අය පිළිවෙලින් ඉහළට ඉහළට යනකොට බොරු කියන්නන් උපදින නිරය ලෝකය සංජීවයට වඩා හුඟක් උසස් එකක්. සත්තු මරලා යන නිරයට වඩා ආයුෂයෙන් වැඩි, දඬුවමින් වැඩි, භයානකත්වයෙන් වැඩි නිරයක තමයි බොරු කියන අය උපදින්නේ. පරුෂ වචන, කේලම්, හිස් වචන කියන අය උපදින්නේ එහෙම නිරේක. ආන් ඒ නිසයි මම සඳහන් කළේ බොරු කියන්න එපා කියන කාරණාව බණටත් ඕන තරම් අහලා තියෙනවා. පංචශීලයේ, අෂ්ටාංග සීලයේ ආදී නොඑක් සිල් සමාදන් වෙන වෙලාවේ දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දුත් වෙනවා. ඒ කොහොම වුණත් තාම අපි පිළිපැදලා විතරයි නැත්තේ. පොරොන්දු නම් තියෙනවා, පිළිපැදලා නැහැ. පොරොන්දු ඉෂ්ට කරලා නැහැ. ආන් ඒ නිසා මේ කරුණ වලින් දැනගන්න ඕනේ ඒ පොරොන්දු කඩ කරාම මොනතරම් භයානක දුක්ඛිත තත්ත්වයන්ට බුණ පාණ්ඩ සිද්ධ වෙනවද කියන කාරණාව. මනසාසු සංගුතා, මනසින් කෙරෙන වැරදි මනසත් හික්මවන්න ඕනේ. මොනවද මේ මනසින් කරන වැරදි කියලා කියන්නේ? අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි. මොනවද පින්නතේ? අවිද්‍යාව, දැඩි ලෝභය. සාමාන්‍ය ලෝභය නෙමෙයි, දැඩි ලෝභය. එතකොට මොකේද මේ දැඩි ලෝභය කියලා කියන්නේ? අනුන් සන්තක වස්තුවක් තමන් සන්තක කරගන්න තියෙන කැමැත්ත. ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව හරි භයානක අකුසල කර්මයක්. මනසින් කෙරෙන අකුසල් වල පළවෙනි එක. ව්‍යාපාදය කියලා කියන්නේ නම් ද්වේෂයටනේ පින්නතනි. ද්වේෂය ගැන අපි බොහෝසේ කතා කරලා තියෙනවා. සිතේ උපදින චෛතසිකයක්, අකුසල් සහිත. අනුන් නසන චේතනාව, පෙරදරි කරගත්ත චෛතසිකයක් ව්‍යාපාදය. අනුන්ට කරදරයක් කරන්නමයි හිතන්නේ. අනුන්ට උපද්‍රවයක් කරන්නමයි හිතන්නේ. නමුත් මේක හරි භයානක අකුසලයක්. ගුණදම් පුරන්න කැමති, මෛත්‍රී ගුණ සපුරන්න කැමති එවන් පිළිවෙලකට බැසගෙන යෙදිලා ඉන්න ඕනෑම පුද්ගලයෙකුගේ ඒ ගුණය විනාශ කරන්න මේ ව්‍යාපාදයට පුළුවන්. අන්න ඒ නිසා සඳහන් කළා දැහැ ගන්නා සුළු ස්වභාවයක් ද්වේෂය ළඟ තියෙනවා කියලා. දැහැ ගන්නා සුළු ස්වභාවයක් කියලා කියන්නේ උදුර ගන්නවා. මොනවද ව්‍යාපාදයේ විසින් උදුරන්නේ? තමන් සතු හොඳ ගුණධර්ම උදුරනවා. ව්‍යාපාදයෙන් පිරුණ සිතක් පෝෂණය කරලා නානා ප්‍රකාර අකුසල් වලට ලක් කරනවා. ව්‍යාපාදේ නිසා අම්මට තාත්තට උනත් හානි කරන අය අපේ සමාජයේ ඉන්නවා. පින්නතුනි, ඒ වගේම තමයි කායේන චාකුසලං න කෛරා. සිතින් කරන වැරදි කරන්නේ, වචනයෙන් කරන වැරදි කරන්නේ, කායෙන් කරන වැරදි කරන්නේත් නෑ. කායේන චාකුසලං, කායෙන් කරන අකුසල්, න කෛරා, නොකරයි. මොනවද එතකොට කයින් කරන වැරදි? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. ප්‍රාණඝාතේ ඊටා භයානක කුසල කර්මය. හොරකමත් ඒ වගේම භයානක කුසල කර්මය. කාම මිත්‍යාචාරයත් මේ සසරේ හරි භයානක කුසල කර්මයක්. මේ තුනෙන්ම වළකින්න කියලා දේශනා කළා. කාම මිත්‍යාචාරය ගැන සඳහන් කරනකොට බ්‍රහ්මචර්යාව විශේෂයෙන් උතුම් කරලා දේශනා කරනවා. මොකද පින්නතුනි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ බ්‍රහ්මෙක් වගේ හැසිරෙනවා. උපෝසත සිල් සමාදන් වෙන දවසට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියලා අපි කියනවා. අබ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. මොකද්ද මේ අබ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියලා කියන්නේ? අබ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියලා කියන්නේ බ්‍රහ්මචර්යාවේ යෙදෙනවා කියන එකයි. බ්‍රහ්මයන්ගේ චර්යාවක් නොවෙනවා නම් යම් දෙයක් ඒක අබ්‍රහ්මචාරී. බ්‍රහ්මචාරී නොවන දෙයක්. එහෙනම් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං බ්‍රහ්මචර්යාවට අයිති නොවන යම් චර්යාවක් යම් ක්‍රියාවක් මේ ලෝකේ තියෙනවා නම් එයින් වැළකෙනවා කියලා මේ සඳහන් කරන්නේ. බඹලු ස්ත්‍රීන් නැති නිසා කාම සම්භෝගයත් බඹලුව නෑ. කාම සම්භෝගයෙන් තොරව යම් කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක මේ ලෝකේ ඉතාම ශ්‍රේෂ්ඨයි. හැමෝටම බ්‍රහ්මචර්යාවේ වාසය කරන්න පුළුවන් නම් ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි කියලා මම සඳහන් කළේ. ඒක ධර්මයේ එහෙම තියෙනවා. බුද්ධ ධර්මයේ කොතනවත් කාටවත් විවාහ විය යුතුයි, විවාහ වෙන්න ඕනේ එහෙම නීතියක් එහෙම කාරණාවක් නැහැ. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා කැමති විවාහ නොවෙනවනම් සාමාන්‍ය ලෝකයේ ඊතා උසස් සැපයක් හැටියට දකින මෛතුන සේවනේ බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලා තුච්ච නින්දිත හීන ක්‍රියාවක් හැටියටයි දකින්නේ. මෛතුන සේවනයේ තුලින් අපි හොයන්නේ සැපයක්. මනුස්ස ලෝකේ ජීවත් වෙන සත්වයන්ට තියෙන උසස්ම සැපයන් අතර එකක් මේ මෛතුන සේවනයේ. මම සඳහන් කළා බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලා තුච්ච නින්දිත ක්‍රියාවක් හැටියට හඳුන්වනවා කියලා. මේ කාර්ය තුල කෙනෙකුට සැපයක් නැහැ නෙමේ පින්නතුනි. නමුත් සැප කියලා කියන්නේ ඒවට නෙමෙයි. මේ ලෝකේ සැප වෙනම තියෙනවා. අපි සැපයක් යයි කියලා හිතාගෙන යෙදෙන කරන මේ වැඩවල හැබෑම සැප නෑ. ඒක දුකත් එක්ක මුහු වෙලයි තියෙන්නේ. එහෙම සඳහන් කළේ ඇයි පින්නතුනි? එවන් වූ කාම භෝගී සේවනයක සැපයක් නැත්තේ නෙමෙයි. හැබැයි ඒ සැපයට යටින් තියෙනවා රාගය, දේශය, මෝහය, ලෝභය ආදී ධර්මතා. එතකොට රාගය කියලා කියන අකුසල චෛතසිකයක්, ද්වේෂය කියලා කියන අකුසල චෛතසිකයක්, මෝහය කියලා කියන අකුසලයක්, ලෝභය කියලා කියන අකුසලයක්. මෙන්න මේ අකුසල ධර්මයන් පෙරටු කරගෙන තමයි අපි මේ විඳින සැපය විඳින්නේ. අකුසලුත් එක්ක ක්‍රියාව නිමා වෙනකොට සැපය නම් විඳලා ඉවරයි. නමුත් ඒ සැපය විඳින්න හේතුන ලෝභ, දේශ, මෝහ ආදී මේ අකුසල ධර්මයන් ඉතුරුයි. එහෙමනම් දැන් ඒ අකුසල ධර්මයන්ට විපාක විඳින්න ඕන නේද? අන්න ඒක නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ බ්‍රහ්මචාරී බවයි තඹුතුන් කියලා. එසේ කළ නොහැකිවන කාම භෝගී සේවනයේ පිළිබඳව කරුණු භාග්‍යතුන් වහන්සේ නැවත දක්වලා දේශනා කොට වදාලා වැරදි කාම සේවනයකට යන්න එපා කියලා. වැරදි සේවනයකට යන්න එපා. මිත්‍යාචාරයට යන්න එපා. ඒක ඉතා බලවත් අකුසල කර්මයක්. තමන්ට යයි තමන්ගේයි යම් කෙනෙක් ඉන්නවනම් තමන්ගේම නම් තමන්ට අයිති නම් ඒ ඇත් සමග කායික සම්බන්ධතාව ගොඩනගන්න ලොකු අනවසරයක් නැහැ. හැබැයි අයිති නැති කෙනෙක් පරිහරණය කරන්න සම්පූර්ණයෙන් ස්වභාව ධර්මයේ විසින්ම තහනම් කරලා තියෙනවා. අන්න ඒ නිසා සඳහන් කළා බ්‍රහ්මචර්යාව හරි වටිනවා. ඒ බැරි නම් කොමාර බ්‍රහ්මචර්යාවවත් ආරක්ෂා කරගන්න කියලා. මොකද්ද මේ කොමාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? විවාහ වෙන්න කලින් කවුරුවත් කායික සම්භෝග ඇති කරගන්න එපා කියලා සඳහන් කරන්නේ. අන් ඒකටයි කොමාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. මේකනම් හැම කෙනෙකුගේම රැකෙන්න ඕනේ. පින්නතුනි, තාම විවාහ දිවියට එළඹිලා නැති මේ කුඩා ළමයි, තරුණ තරුණියන් වාගේ අය පන්සිල් සමාදන් වෙනකොට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා නම්, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන ශික්ෂාපදයට වඩා බොහොම බල සම්පන්න, බොහොම උසස් ශික්ෂාපදයක් බවට පත් වෙනවා. ඒ ශික්ෂාපදේ හරි පහසුයි විවාහ ගිවිස නොගත් අයට මේ ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න. විවාහ වෙනතුරු මහා කුසල කර්මයක යෙදෙන්න පුළුවන්කම තියෙනවා. කාමේහි වරදව හැසිරීම කියන කාරණාව සඳහන් කරනකොට විවාහපත් නැති තරුණියක් සමග විවාහ වූ හෝ විවාහ නොවූ තරුණයෙක් හෝ පුද්ගලයෙක් කායික සම්භෝගයක් ගොඩනගනවා නම් ඒ පුද්ගලයාට කාම මිත්‍යාචාර අකුසල කර්මය සම්පූර්ණ කරනවා. නමුත් සඳහන් කරනවා කාන්තාවට අකුසල කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. ඇයටත් මිත්‍රද්‍රෝහි කර්මය සිද්ධ වෙනවා. මව්පියන්ට එරෙහි වීමේ කර්මය, තමන්ට රැකවරණය දෙන අයට එරෙහි වීමේ කර්මය, ඒ කර්මයට ඇය මුණ පාන්න ඕනේ. ඒවට මේ සසර ගමනේ නොඑක් නොඑක් ආකාරයේ දඬුවම් සහ විපාක ක්‍රම තියෙනවා. අපිට ඒවා භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් කයින් කෙරෙන අකුසල්, ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාරය, ඒතේ තයෝ කම්මපතේ විසෝධයි සඳහන් කළා. මෙන්න මේ අටින්, මෙන්න මේ අකුසල කර්මයන්ගෙන්, දසකුසලයන්ගෙන් යම් කෙනෙකුට වැළකීලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒතේ තයෝ කම්මපතේ විසෝධයි. මොනවද කර්මපත කියලා කියන්නේ? කම්මපතේ විසෝධයි. කම්මපතේ කියලා කියන්නේ පින්නතුනි, කර්මය සහ පතය කියලා කාරණා දෙකක් තියෙනවා. එකෙන් කර්ම කියලා කියන්නේ නිතර රැස් වෙන දේවල්. ඕන තරම් කර්ම රැස් වෙනවා අපිට. නමුත් ඒ කර්මපත තරම් බලවත් නෑ. මහ පොළොව කොටනකොට කර්ම රැස් වෙනවා. සත්තු කොච්චර කැපෙනවද? නමුත් අපි හිතාමතා සත්තු කැපුවේ නැති නිසා, සත්තු කපන්න ඕන නිසා, මහ පොළොව කෙටුවේ නැති නිසා ප්‍රාණඝාතයකට අවශ්‍ය කාරණා ටික එතන සම්පූර්ණ වෙන්නේ නැහැ. කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. පණ ඇති සතෙක් ඉන්න ඕනේ. පණ ඇති බව දැනගන්න ඕනේ. මරන්න හිතෙන්න ඕනේ. මැරීම සඳහා උපක්‍රමයක් යොදන්න ඕනේ. උපක්‍රමයට අනුව මරන්න ඕනේ. මේ කාරණා පහම සම්පූර්ණ වුණොත් නේ කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ. එහෙම නැත්නම් කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. කර්මයක් තියෙනවා. හැබැයි කර්මපත ගණයට යමක් වැටෙනවා නම් එය මැරෙන මොහොතේ මතක් වුණොත් ඒකාන්තයෙන් නිරේ උපද්දවනවා. ඒකට කර්මපත කියලා කියන්නේ. මැරෙන මොහොතේ මතක් වුණොත් අනිවාර්යෙන් නිරේ උපද්දවනවා. එතකොට කුසල කර්මපත සහ අකුසල කර්මපත කියලා කාරණා දෙකක් තියෙනවා. කුසල කර්මයි අකුසල කර්මයි. එතකොට අකුසල කර්ම නම් අපි දන්නවා. පංසිල් පද 4ක් අකුසල කර්මපද. සුරාපාන කියන ශික්ෂාපදේ කර්මපතයක් වෙන්නේ. නමුත් කර්මපතවලට හේතුවක් වෙන නිසා මහසිල් පදේ කියලා කියනවා. කුසල කර්මත් එහෙමම තමයි පින්නතුනි. කුසල කර්මපත අන්තර්ගතයි. එනම් මේ කර්මපත කියන එක කුසල කර්ම වලටත් අකුසල කර්ම වලටත් පොදුයි. යම් කෙනෙක් මේ කාරණා තුනෙන් යුක්ත නම් කියන්නේ අකුසල කර්මයන් බැහැර කරනවා නම් විසෝදී කුසල කර්මයන්ගෙන් යුක්තයි නම් ආරාදී මග්ගං ඉසිප්ප වේදිතං ඔවුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරනවා කියන කාරණාව ඍෂිවරුන් ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. මෙන්නතනි ඍෂිවරු කියලා කියහම අපට හිතට එකපාරම නැගෙන්නේ අන්‍ය ආගමික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන්නේ. නමුත් මෙතන ඍෂිවරු කියලා කියන්නේ බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලා කියන්නේ. මේ දස අකුසලයන්ගෙන් යම් කෙනෙක් වළකිනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාධනය කරගන්නේ ඒ අයට හරි පහසුයි කියලා දේශනා කළා. කර්මය කොයි තරම් භයානකද කියන කාරණාව සූකර මුඛ ප්‍රේතයාගෙන් අපිට අවබෝධ කරගන්න කරුණු ටික පැහැදිලි කරන්න යෙදුණා. දස අකුසල කර්මපතයන්ගෙන් වෙන් විය යුත්තේයි කුසල කර්මපතයන් සම්පූර්ණ කළ යුත්තේයි කියන කාරණාවට කරුණු ටික අපි සාකච්ඡා කළා. සතර අපායෙන් ගැලවෙන්න කැමති කෙනා අකුසල කර්මපතයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. සුගතියෙන් සුගතියට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය සාක්ෂාත් කරලා සසර මඟ කෙරවල කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවන ලබලා සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කුසල කර්මපතයන්ගේම නිතර හැසිරිය යුතුයි කියන කාරණාව මේ ගාථා රත්නයත් එක්ක අපි සාකච්ඡා කළා. මේ කරුණ තමන්ගේ හිතට අරගෙන මේ කරුණ මත ජීවිතේ පෝෂණය කරලා සංසාරයෙන් එතර වෙලා සදාකාලික සුවයෙන් සැනසෙන්න ඔබට භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ කැනඩාවේ පදිංචි ශාන්ති මහත්මිය සහ රෝහිත් ගණේපොළ මහත්මයා ඇතුළු සංජුල සහ දෙවංජිත් පුතණුවන් විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා මීට වසර 2කට පෙර පරලෝ සැපත් නන්දාවතී සේරම් මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, පරලෝ සැපත් එලාරිස් අප්පුහාමි ගණේපොළ සහ සිරිසේන හතුරුසිංහ යන පියවරුන්ටත්, පවුලට සම්බන්ධව මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන අතර සුජීවත්ව සිටින මල්ලිකා හතුරුසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය සහ ධර්මාවබෝධය පිණිසත් ආශිර්වාද කරන අතර සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට සහ පවුලේ සියලු ඥාති හිත මිතුරන්ට, සියලුම පවුල්වල දුවා දරුවන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් ඉගෙනීම් කටයුතු ආදිය සාර්ථකව සිදු කර ගැනීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. අනිකුත් පවුල්වල සියලුම ඥාති හිත මිතුරාදීන්ටත් රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ශ්‍රී ලංකා වාසී, ලෝකවාසී සියලු දෙනාට ඇති වී තිබෙන වසංගත රෝග බිය දුරු කර ගැනීම සඳහාත් ධර්ම ශ්‍රවණය තුලින් ලබාගත් කුසල කර්මයේ හේතු වේවා. චතුරාර්ය සත්‍ය අපි සියලු දෙනාටම ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා. සියලු දෙනාටම ඒ උතුම් නිර්වාණ අවබෝධය ලැබලා භයානක සසරින් එතර වීම සඳහා මේ සද්ධර්ම දානානිසංසයත්, සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශාන්ති මහත්මිය, රෝහිත් මහත්මයා සහ දූ දරුවන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සියලු දෙනාටම සසර මඟ කෙලවර කරලා උතුම් නිවනින් සැනසීම සඳහා මේ මහා පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.